කොටියක් ආරාම ඉදිකරපු නිසාම නැගෙනහිර පළාත කොට්ටියාරම් පත්තුකෙන් නමින් අතීතයේ හඳුන්ලා තියෙනවා. මේ ආරාම සංකීර්ණ විහෙර විහාර බොහොමයක් වනගත ස්ථානවල පිහිටලා තිබුණත් ඒවා සංරක්ෂණය කිරීමේ වැඩපිළිවෙලකුත් මේ වෙන විට ආරම්භ වෙලා තියෙනවා. මේ විහාරය ඉදිකරලා තියෙන්නේ සද්ධාතිස්ස රජතුමාගේ සමය කියලා පුරාවිද්‍යාඥයන් තහවුරු කරලා තියෙනවා. භික්ෂූන් වහන්සේ විශාල පිරිසකට එකවර වනපොත් කිරීමට අවශ්‍ය පුස්තකාල පහසුකම් අතීතයේ සැපයූ ප්‍රධාන විහාරස්ථානයක් ලෙස ගෝමරන් කඩවල මැදවච්චිය ප්‍රදේශයේ පිහිටි සුළු මහා මුනියාව රාජමහා විහාරස්ථානය ප්‍රසිද්ධියක් උසුලනවා. ගෝමරන් කඩවල හිරියාය මාර්ගයේ කිලෝමීටර 6.5ක දුරක් ගමන් කිරීමෙන් පසුව මේ පුදබිමට ළඟා විය හැකියි. රමණීය පරිසරයක් ආශ්‍රිතව ගොඩ නැගූ මේ විහාරස්ථානයේ බොහෝ නෂ්ටාවශේෂ විසිරී පවතින අතර ඒ භූමියට යාබද විශාල බැවද ගමයි පන්සලයි බැවයි දාගැබයි සංකල්පය යටතේ නිර්මාණය වී තිබෙනවා. 18 වන ශතවර්ෂයේ සුරුළු මහමුණියාව රාජමහා විහාරය ඉතා ජනප්‍රිය විහාරස්ථානයක්ව පැවති බව පුරාණ පොතපතෙහි සඳහන් වනවා. නම් පොත හෙවත් විහාර අස්න 18 වන ශතවර්ෂයේ අධ්‍යාපනය හැදෑරු දරුවන්ගේ වචන උච්චාරණය සකස් කිරීම වෙනුවෙන් භාවිත කළ ග්‍රන්ථයක් වන අතර එහි ඇතුළත් වූයේ එකල ප්‍රසිද්ධියට පත්ව තිබූ විහාරස්ථානවල නාමයන් පමණයි. මේ භූමියේ පැවති විශාල පුස්තකය එකල අධ්‍යාපනය හැදෑරු භික්ෂුන් වහන්සේට අවශ්‍ය සියලු පුස්තකවලින් සමන්විත එකක් වූ අතර එහි දැවමය ඉදිකිරීම් සියල්ල මෙවන විට විනාශ වී තිබෙනවා. මේ පුස්තකාලයේ ශේෂ වූ කොටස් තවමත් දැකගත හැකියි. ටැම්පිට විහාරයක්, චේතියකරයක්, සක්මන් මළු ඇතුළු බොහෝ නිර්මාණ තිබූ මේ භූමියේ අදටත් එහි විශේෂ වූ කොටස් දැකගත හැකියි. ගල්කණු මත තිබුණු දැවමය ආකෘති සියල්ලක්ම විනාශ වෙලා ගිහිල්ලා තිබෙනවා. දෙමහල් ගොඩනැගිලි තිබිච්ච බවට සාධක පුරාවිද්‍යා සාධක අපිට දකින්න පුළුවන් දැන්ට සීසව පවතිනවා. විශාල වශයෙන් භික්ෂුන් වහන්සේලා පරිහරණය කරපු ගේම යම්කිසි දියුණු මට්ටමක තිබිච්ච විහාරස්ථානයක් හැටියට තමයි සුළුමා මුනියාව සිරජමා විහාරස්ථානය අපිට දකින්න පුළුවන්කම තිබෙන්නේ. අතීතයේදී කොට්ටියාරම් පත්තුව ලෙසින් හැඳින් වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ බොහෝ විහෙර විහාරස්ථානවල ආගමික කටයුතු වෙනුවෙන් භික්ෂුන් වහන්සේ වැඩම කරවීම මේ විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් සිදු වූ බවද ඉතිහාස තොරතුරුවල දැක්වෙනවා. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිසි ආකාරයෙන් සංරක්ෂණයට ලක් කර ඇති මේ පුරාවස්තුන් ඕනෑම අයෙකුට දැක බලා ගැනීමට අවස්ථාව පවතින අතර හෙළ කලා ශිල්පියාගේ අපූරු ප්‍රතිභාව සහ නිර්මාණ හැකියාව පිළිබිඹු කරන සුන්දර පුදබිමක් ලෙස සුරුළු මහමුණියාව රාජමහා විහාර සංකීර්ණය අවිවාදයෙන්ම හැඳින්විය හැකියි. එහි සංචාරයට පැමිණෙන ඔබට අවට පරිසරයේ සුන්දරත්වය විඳ ගැනීමටද පහසුකම් පවතිනවා.